සියම්මඩංගු කෝපිගෙන වීඩියගත්තමයි මං අදෝයාලට හරංආාවේ එහෙනම් වීඩියකට යන්නහලින් ඔයා මගේ චැනල් එක සබස්කරයිප් කළලනෙත් තාම් සබස්කයිප් කල්ලා ලඟම තියෙන බෙල්ලා එකෙන්න්න එකත් ලික් කරන්න ඒ විතරන්නෙවෙේ ඔයලගේ වටිනා දහස් පාලින් කමේට් කරන අතරතුර ලයික එකක් කමෙන්ට් කත්තාගෙන යන්නත් අමතක කරන්න එපා එහෙනම් අපි අමු වීඩිය එකට කෝප අපේ ශරීරේයට ඉතාමන් ගුණදායක බව ඔයල්ල කවුරුත් දන්නව ඇති. දෛනකව කෝපිපානය කිරීම මගින් හර්ද්‍යයාශ්‍රිත බොහෝමයක් රෝගවලින් මිදීමට පුළුවන්. තවද කෝපිවල මැගනීසියම් සහ පොටැසියම් අඩංගු වෙන නිසා මි සිරුරට ඉන්සිියුලෙන් භාවිතා කිරීමට රුදිරේ සීනි මට්ටම න්‍යාමනය කිරීමට සහ සීනි සහිත සංග්‍රාහා සුළුකෑම සඳහා ඇති අපේ ආශාවල් අඩු කිරීමටද උපකාරි වෙනවා. ෆන් මේදය ධහනය කිරීමට උපකාර වනාතර කැෆෙන් සයිලවල මේදය බිඳ දැමීමටත් උපකාරි වෙනවා කියලා ඔයාලා දන්නවඇති. උබ අසා නඇති කෝපිවල තිබෙන විශ්මිත ගුණ ගැන අපි ටිකක් බලමු විශාල පිරිසක් කෝමිපානය සඳහා පුරදු වී සිටිනවා. දිනකට ලොවපුරා කෝපිකෝප බිලියන දෙකයි දශම විසිපහ පානය කරනවා කියල තමයි අපිට දැනගන්න ලැබුණේ. කෝපි පමණට වඩා පානය කිරීම ශරීරයට අහිත කර බවත් ඔයල්ලා හොඳින් මතක තබාගන්න. ගෙසේ නමුත් අපි බලමු මේ කෝපිවල තියෙන විටමින්වර්ගටික මොනවද කියලා. පිවල ඇති කැෆෙන්නම් සංගටකය බලපානමා අපේ ශරීරවල තෙහෙට්ටුව නිවා ගැනීම පිණිස. ඉතින් එපම න නොව කෝපිවල රයිබෝලවින් විටමින් B2, නියන් විටමින් B3, මැගනීසියම් පොටසිම්,ෆීනෝලෙක් සංයෝග සහ, ප්‍රතියොක්සිකාරක බහුලවා ඩංගු වෙනවා. සාගේ ශරීර සෞ්‍යයට බලපාන වැදගත් සංයෝග සහ සංගටකත් වෙනවා. වැඩියාව පාලනය කරන්න පුළුවන්. දෙදස් දාහතරවර්ශයේදී දවසකට එක්කෝපිකෝප්පයක් හෝ පානය කරන මිනිසුන්. හතලිස් පන්දහකු යොදා කරනු ලැබූ පරීක්ෂණයකින් හෙලිවී ඇත්තේ දවසට එක්වතාවක් හෝ කෝපිපානයමගින් ටයි් 2 නැතිනම්. දෙවන, ද දියවැඩියාව ඇතිවීම සීයට එකොලහකින් පහත දමනවා කියල. බද පිළිකා ඇතිවීම පාලනය කරනවා. තාලි වෛද්‍ය කණ්ඩායම සිදුකළ පර්ර්ේෂණවලින් හෙළිවී තිබෙනවා. අවසකට එක් වතාව කෝපිපානය මගින් පිළිකා විශේෂයෙන්ම අක්මාවේ පිළිකා තත්ත්වය අවම කරගන්න පුළුවන් කියලා. සීයට හතලිහකින් පමණ පහතහෙලන බවයි ඔහුන්. දවසා සිටින්නේ. දවසට කෝපිකෝප්ප තුනප්පානය කිරීම මගින් පිළිකා ඇතිවීමේ අවධානම සීයට පණහා කවම කරගන්න පුළුව. ඇවත් රෝග ඇතිවීම පාලනය කරනවා. දෙඩස් දොළහාවර්ශයේදී සිදුකළ සමීක්ෂණයකින් හෙලිවෙලා තියෙනවා කෝපිපානය මගින් හර්දාබාද ඇතිවීම වැලැක් කන්න පුළුවන් කියලා. අවසා සිටින අන්දමට දිනකට කෝපිකෝප්ප දෙකප්පානය කිරීම මගින් හදවත්්‍රෝග ඇතිවීම අවධානම සීයට එකොලහකින් පහතහෙලෙනවා කියලා. ඇද අක්මාවේරෝග සෑදීමත් අවම කරනවා. දෙදස් දාහතේදී සිදුකළ පර්යේෂණයකින් අනාවරණය වෙලා තියෙනවා, කෝපිපානය මගින් අක්මාවේ ඇතිවෙන පිළික විශේෂයෙන්. සිරෝසි තත්ත්වය ඇතිවීමේ අවධානම අඩුකරනවා කියලා. ඔහුුණුත් පැවසන්නේ දිනකට කෝපිකෝප දෙකක් පානය කිරීම මගින්. අක්මාව තුළ ඇතිවෙන පිළිකාව සයට හැට හයක් පහතහෙලෙනවා කියලා. ආර්කින්සන් රෝගය ඇතිවීම වැලක්වනවා. වර්තමානයේ සිදු කළ පර්ර්ේෂණවලින් විශාල සංඛ්‍යාවකින් සනාථ වී තිබෙනවා දිනකට කෝපිකෝප එකක් හෝ දෙකප්පානේමඟින් පාර්කින්සන් රෝගය ඇතිවීම හැකියාව අවම කරනවා කියලා. ඒ විතරන්න වේ ඉතින් කෝපිකුඩු අපේ ශරීරය මුහුණ පැහැපත් කරගන්න. මුහුණට ලස්සන එලියක් දෙන්නත් ඔන්න පුළුවන්. කෝපිකුඩු ඉස්ක්‍රබ්වලින් පුළුවන් ඒ දේ කරගන්න. ඒ විතරන්න වේ. හැමෝම දන්නකරුණක් ඉදිහට කෝපි ගොඩක්ම වැදගත් පානයක්. අවෂ්‍ය දෙයක් කියලා. ඔයාල හැමෝම දන්නවා. ඇල්සයිමර් රෝගය ඇතිවීමේ අවධාන මඩු කරන්න කෝපිවලට පුළුවන්.ඒ කෝපිවෙල හොඳ වටිනා ගුණ ටිකක් ඔයල දැනගන්න ඇතිේ කියලා. මම හිතනා. මගවදි එක හොඳනා වැලග කමෙන්ට්. හලින් ලියන්න ලෛයික්‍ය හදදාගෙන යන්න අමතක කරන්නේ එපා එහෙන නැවතාලුත් වේඩියයකකි ඉක්මනින් හමුවන තොරු මං ඔලගෙන් අදද සම්ගන්වා ඔයාලට තෙරෝ සාරණයි.